ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් අද සංවිධානය කර තිබුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වුවේ ටීවී දෙරණ හා FM දෙරණයි. මෙම වැඩසටහන පැවැත්ුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ඒ සඳහා 2500කට වැඩි පිරිසක් එක්ව සිටියා. නොමිලේ වෛද්‍ය සායන වෛද්‍ය පරීක්ෂණ වෛද්‍ය උපදෙස් ලබා දීම සහ ශරීර සුවතා වැඩසටහන්ද මෙහිදී පැවැත්ුණා. මෙම වැඩසටහනට එක් කර තිබූ ඇවිදීමේ සහ දිවීමේ ඉසව් විශේෂ අවධානයක් හිමි කරගත් අතර ඊට විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ජනතාව මෙන්ම විදේශිකයන් ද එක්ව සිටියා. අපි බලමු මේ අපේ හෘද රෝගවලට දියවැඩියාවට ඒ වගේම අධික රුධිර පීඩනයට අපි හැමදාමත් කතා කරනවා ශාරීරික ව්‍යායාම කොච්චරක් දුරට ප්‍රයෝජනවත් වෙනවද කියලා. හඳයි මම හිතන්නේ අපිටත් අවස්ථාව ලැබුණු එක ගැන සතුටුයි. මෙතන ඉන්න වෛද්‍යවරුන් ඉන්නවා ඒ වගේම විවිධ ශාස්ත්‍රයන් නියෝජනය කරන විවිධ පිරිස් ඉන්නවා. ඉතින් මේ අද මේ හැමෝම එකතු වෙලා ඉන්නේ ශාරීරික ව්‍යායාම අපේ ජීවිතයට අපේ ජීවිතය සුවදායක කරගන්න නිරෝගිමත් කරගන්න කොච්චර දුරට ඉවහල් වෙනවද කියන එක පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතා වැදගත් දේ තමයි කාර්යශීලී ඇක්ටිව් ලයිෆ්ස්ටයිල් එක. ඉතින් ඒක ප්‍රොමෝට් කරන්න තමයි අපි මේ අද උදාහරණ මේ ආදර්ශයක් දෙන්න හැදුවේ. ඒ වගේම මේ දෙරණ නාලිකාවෙත් ඒ වගේම මේ සතුරුවිල වැඩසටහනෙත් අපේ ජනතාව නිරෝගීමත්ව තියාගන්න ගන්න උත්සාහයක මම ඉතා ඉහලින් අගය කරනවා. මේ පිබිදීම සහ ප්‍රබෝධයේ උනන්දුව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ජනතාව නිරෝගීමත් ජනතාවක් බිහි කිරීමට විශාල මඟ පෙන්වීමක් විදියටයි මම දකින්නේ. සභාපතිතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. In a hotel in Malaysia. දිවි මේ ඉසවෙන් ජයග්‍රහණය කළ පුත්කලින්ට මෙහිදී වටිනා ත්‍යාග පිරිනැමුණා. කිලෝමීටර් 3 මාර්ග තරගයක් අවසන් කර අපි හැමදෙනාම